වඩා හිරු. ලොව වඩා හිරු. Myanmar Mahamativerne, Danata Nikutwati Pritipalavaratanu, Aung San Suu Kyi, Jatika Prajatantravadi League, Parliamentary Asana Ekasi Hatin, Ekasi Hatris Pahaka Baleta Hurukaranimit Samatativanava, Parliamentary Vadi Balak Sahita Pahala Mantri Mandale, Asana Hatakin, Panas Tunakama Bale Pavatini, the Suu Kyi Pakshi Satwai, Kisanamut Ereta Parliamentary, Samas the Asana Sankyavin, Hatharin Ikak, Hamudavat Vinkratibanava, Dinaki Pek City Jordani, Amman Nagarate Balapatan Gangutra Hetwin, Mahamarga Rasak Chali Natuna, Gangutra Hetwin, the Denekuji Takshate Patuna. Italy, Roma, Agnura, Basilicave, Pavati, Deva, Mehika, Sabagi, Vimata, Pemini, Shudotam, Francis Papa Hanse, Pai Patali, Veterinate Gipotak with the Smadivar Takaratuna. Meet the Natunaka Pereda, Deva Mehak Atatura, Evenim Sidia Quarta Vitimeneva. Had the Atahavi the Papa Hanse, Mule Lake at Yaksir Vimahetwin, Roga Turvisit Nabata, Italy Potpatak Varta Karatimuna, Vatikano Pavasani, Ea Asate Bahai. Chine Trakra the Riaduku, Giniganimin Pavatin, Trakra Tak Padavagana, Umagin, Baharat a feminine video work, Antharjalit Nikut Karatibuna. Trakra the Rode Tavarunagina, E. Gabada Karatibu, Bahandavata Patrikapasu, Trakra the Umgatula Pupurayama Velakimeter, Ehidura, Ea Vagin, Janashuni Pradeshak with the Padavagana Kostibeneva. ජී විත හානි කිසිවක් වාර්තා වූ යන හැ ලොව වටා හිරු දැන් ක්‍රීඩා පවත් සංචාරක බටහිරින්දිය කොදේව කණ්ඩායම සමග පැවති පළමු පන්දුවර විශ්ව ක්‍රිකට් තරගයේ ලකුණු 3කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා තරගයේ පැවතුනේ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය ආරම්භ වුණේ පැයකට අධික ප්‍රමාදයකින් පසුවයි කාසිය වාසිය දිනාගත් කොදේව නායක ඩරන් සැමී පන්දුවෙම තෝරාගත්තා. අතිපූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්ීම පිළිබඳ ශෝකේ පළ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විනිසුරුවන් මෙන්ම කොදේව ක්‍රීඩකයන්ද කහ පැහැති අත්පටියක් පළඳ ඊයේ තරගයට එක්වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා නිමර සුපිරි ආරම්භයක් ලබා දෙනට කුසල් ජනිත් සහ ටීඑම් බිල්ෂාන් සමත් වුණා. බිල්ෂාන් ඊයේ වාර්තා කළේ තම 10වැනි පන්දුවර විශ්ව අර්ධ ශතකයයි. එතරතුර මෙරට ඉහළම ජාත්‍යන්තර පන්දුවර විශ්ව ලකුණු ලාභියා බවට පත්වන්නටත් ඔහු සමත් වුණා. බිල්ෂාන් කුසල් ජනිත් සමගින් පළමු කොටුවට ගොඩනැගු සමතතාව ලකුණු 91ක්. කුසල් පන්දු 30කදී 4 පාර 6ක් සහ 6 පාරක් සමගින් ලකුණු 40ක් ලබා ගත්තා. විල්ෂන් පන්දු 37කින් ලකුණු 56ක් රැස් කළේ 4 පාර 8ක් සමගින්. ආරම්භක පිටිකරුවන් දෙදෙනා නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට කිරන් පුලාඩ් සමත් වුණා. ශ්‍රී ලංකා නිමේ මැද භාගයේදී ලකුණු වේගය රඳවාගත් ශහන් ජයසූරිය ලකුණු 36ක් ලබා ගත්තේ 4 පාර 2ක් සහ 6 පාර 2ක් සමගින්. පන්දු දහන වේගයේදී 4 පාර 4ක් සහ 6 පාර 2ක් සමගින් ලකුණු 40ක් ලබාගත් දිනේෂ් චන්දිමාල්ද කණ්ඩායමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නා. අවසන් පන්දුවර කීපය තුළ ඇන්ජලෝ මැතිව්ස්ගේ පිත්ත ක්‍රියාත්මක වුණේ ශ්‍රී ලංකා ලකුණු පූර්ව ලකුණු 200 සීමාවයි පවා ඉදිරියට ගෙන යමින්. 4 පාර 2ක් සහ දැවැන්ත 6 පාර 4ක් සමග ලකුණු 37ක් රැස් කර ගන්නට මැතිව්ස් වැය කළේ පන්දු 13ක් පමණයි. නියමිත පන්දුවර 20 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පූර්ව කරුණු 3කට ලකුණු 215ක් ලෙස සටහන් වුණා. කොදෙව් පිළිතුරු ඉනිමට එකදු ලකුණක් හෝ එක්වීමට පෙර ජොන්සන් චාල්ස් දෙවිගේ ලසිත් මාලිංගගේ පන්දුවක් හමු වේ. කෙසේ වෙතත් 4 පාර 3කින් සහ 6 පාර 6කින් ශ්‍රී ලංකාවේ දෙවනත් කළ අන්ඩ්‍රේ ෆ්ලෙචර් කොදෙව් වන්ට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙනෙන්නට සමත් වුණා. ෆ්ලෙචර් පන්දු 25ක දී ලබාගත් ලකුණු සංඛ්‍යාව 57ක්. කිරන් පොලාඩ් සහ ඩ්වයින් බ්‍රාවෝ ඔහුට අගනා සහායක් ලබා දුන්නේ පිළිවෙලින් ලකුණු 26ක් සහ 24ක් රැස් කරමින්. නමුත් ශ්‍රී ලංකා පන්දු යවනන්ගේ සහ පන්දු රකිනන්ගේ අගනා ක්‍රීඩා විලාශය හේතුවෙන් කොදෙව් වන්ට ජයග්‍රහණයේ බලාපොරොත්තු අත්හැර දමන්නට සිදු වුණා. පන්දු වාර 19යි පන්දු 5ක් තුල සියලන් දෙවියෝ උන් රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 185ක් පමණයි. පන්දුවේදී සචිත්‍ර සේනානායක කරුණු 4ක් දවා ගත්තා. ඊට අමතරව ලසිත් මාලිංග සහ මිලින්ද සිරිවර්ධන අතරේ කරුණු දෙක බැගින් බෙදී ගියා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ සචිත්‍ර සේනානායක. තරගයේ නනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්ව ශ්‍රී ලංකා පන්දුවර විශ්ව නායක ලසිත් මාලිංග පැවසුවේ ඉදිරි තරඟවලදී අත්හදා බැලීම් සිදු කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි. නවකයන් අරමුණක් නැතුව ගේන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද අපි පකිස්තාන සංචාරයේදී අපිට අවශ්‍ය ක්‍රීඩකයන් දෙපලක් තුන්පලක් අපි අඳුනා ගත්තා. තදා බැලීම් කරන්න ඕනාවක් වෙන එකක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ ලෝක කුසලානයේට අඩුම තරඟ පහකට පෙර අපේ සංජිතය ඉන්න පුළුවන් කියලා හිතෙන 12 දෙනෙක්වත් ඒ වෙනකොට තෝරා ගැනීමේ අදිෂ්ඨානයක් තියෙනවා. නායකයෙක් විදිහට තීරණ කමිටුවේ විදිහට මම හිතනවා ඒක තමයි එකම බලාපොරොත්තුව. මෙරට කොන්ත්‍රාත්තුගත ක්‍රිකට් ක්‍රීඩකයින්ට බංගලාදේශ ප්‍රීමියර් ලීග් පන්දුවර විශ්ව ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඉදිරි මාස කිහිපයේදී යෙදී ඇති කාර්ය බහුල තරග කාලසටහන හේතුවෙන් මෙම තීරණය කර ප්‍රවයි ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඩ්ස් මහතා හිරු ස්පෝර්ට්ස් කෝණ වෙත පැවසුවේ. අපි දැන් සුදරම් තවත් ක්‍රීඩාපත් කිහිපයක තොරතුරු වෙත ගෙනෙන්නට. ලෝකචරිතා ගොන්ප්‍රේ යතුරුපැදි තරගාවලියේ අවසන් අදියර පැවතුණා ස්පාඤ්ඤයේදී. වැලන්සියා දහවන පතේ පැවති මේ තරගයේ ජයගන්නට ස්පාඤ්ඤයේ හෝහේ ලොරෙන්සෝ සමත් වුණා. තරගය අවසන් කරන්නට ඔහු ගත කළ කාලය විනාඩි 45යි තත්පර 59.364ක්. වැලන්සියා ගොන්ප්‍රේ යතුරුපැදි තරගයේ දෙවන සහ තුන්වන ස්ථානත් ස්පාඤ්ඤ ජාතිකයන්ටම හිමි වුණා. මාක් මාකේස් දෙවන ස්ථානයේ දිනාගෙන දෙතුන් ස්ථානයේ දිනාගත් එඩනි පෙඩ්‍රොසා.
ලෝකචරිතා ගොන්ෆ්‍රේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු ඉතාලියේ වැලන්ටිනෝ රෝසි අවාසනාවන්ත ලෙස මේ තරගයේ සිවුන ස්ථානයට පත්වීම හේතුවෙන් ගොන්ෆ්‍රේ යතුරුපැදි ලෝකචරිතා ලෙස අභිෂේක ලබන්නට හොහේ ලොරෙන්සෝ සමත් වුණා. එයනුව රෝසි මෙවර තරග මාලාවේ අනුශූරතාව දිනා ගනිද්දී පසුගියවර ලෝකචරිතා වූ ස්පාඤ්ඤ මාක් මාකෙස් හිමියුනේ තුන්වන ස්ථානයයි. ලෝකප්‍රකට කරාටේ ශෛලීන් තුනක එකතුවක් වන යුනයිටඩ් වර්ල්ඩ් කරාටේ පුහුණු සැසියක් අද පැවැත්වුණා කොළඹ නිදහස් චතුරස්‍රයේ. මේ සඳහා දිවයිනේ කරාටේ සංගම් 10ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. මෙම පුහුණු සැසියේ මෙහෙයවනු ලැබුවේ ලෝක එක්සත් කරාටේ සංගමේ ආසියානු උපසභාපති රෝහණ විජේමාන්න විසින්. යුනයිටඩ් වර්ල්ඩ් කරාටේ ශ්‍රී ලංකා සංගමය මේ වැඩසටහන සංවිධානය කළා. පැරිස් මාස්ටර්ස් ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට සර්බියා වෙනුවෙන් ජොකොවිච් සමත් වුණා. ඒ අවසන් තරගයේදී මහබ්‍රිතාන්‍ය ඇන්ඩි මරේ පරාජය කරමින් 6-2 සහ 6-4 ලෙස තරගයේ ලකුණු තත්ත්වය දක්වුණා. ජොකොවිච් මේ වසරේ ජයගත් 6 වැනි මාස්ටර්ස් ටෙනිස් කිරුළ මේවන අතර වසරකදී මාස්ටර්ස් ටෙනිස් ශූරතා 6ක් දිනාගත් ලෝක පළමු ක්‍රීඩකයා ලෙසින්ද ඔහු ඉතිහාසයට එක් වුණා. Hiru Sports Corner. හිරු රාත්‍රිය 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මිනිමාවට පත් කරනවා. පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන චාරය 93 වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිතම්බෙමු හෙට රාත්‍රියේ 7:00. සුබ රාත්‍රියක්.